අයිබෝවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඩයනාගමගේ ඊට පස්සේ සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර අතර ඇතිවෙච්ච ගැටුම මොකක්ද කියන එක සහ ඒක ඇතුළේ කියාගත්ත කුණුහරප බැනාඩ ගසා ගැනීම ගේම ඉල්ලීම් ඒවා සියල්ල මේ වෙනකොට දේශපාලනය පිළිබඳ ලංකාවේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනා දැක්ලා තියෙනවා. ඒ නිසා ඒ කුණුහරප නැවත නැවත මේකේ මම දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒ සියලු දෙනා එක බැලුවාය කියන పూర్ව නිගමනය තුල ඉඳගෙන పూర్වෝපකල්පනය මත ඉඳගෙන සහ මේ කතාව කියලා ඉවරුනාට පස්සේ එහෙම මේ වෙනකන් එක බලලා නැති කෙනෙකුට බලන්න කියලා මම ආරාධනා කරනවා. ඒකට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම්. නමුත් ඒ කුණුහරප මේ channel එකේ දාන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. හරි. ගැටුම මොකක්ද කියනක ඔබ දැක්කා. මීට පෙර අවස්ථාවකදී පාර්ලිමේන්තු විවාදයක් අතරතුර සිද්ධ වෙච්ච කතාබහක් මූලික කරගනිමින් වීඩියෝ එකේ පේන විදිහට ඩයනාගමගේ මුලින් ගේම් කෝල් කරනවා රෝහණ බණ්ඩාර ගේම්. ඊට පස්සේ රෝහණ මේක වීඩියෝ කරන්න පටන් ගන්නවා. එතෙන්ට මැදි වෙනවා අර වායසක මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා. ලොකු අවුලක් ගිහිල්ලා නිකන් ලොකු ගේමක් කෝල් කරගෙන යද්දී ඩයනා සුජිත් සංජයට මං හිතන්නේ ගහන්න බහිනවා. ඊට පස්සේ සුජිත් සංජය ඩයනාගේ බෙල්ලෙන් මෙහෙම අල්ලනවා කට වහලා. ඊට පස්සේ ඩයනා කෑ ගහන්න පටන් ගන්නවා. නිකන් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. අර කායි මේකයි අර වයි මේවයි කියලා. කාරණා කීපයක් තියෙනවා මේකේ ලියා ගන්න. ඊට කලින් ඒ ලියද්දී ඉතාව වැදගත් වෙන කාරණාවක් තමයි මේක. ඊට පස්සේ පාර්ලිමේන්තුව ඇතුළට එනවා. කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා කට්ටියම කෙලවගත්තට පස්සේ මේක එළිය බේරගමු කියලා පටන් ගන්න එළිය බේරගන්න බැරි වුණාට පස්සේ ආය ඇවිල්ලා කියනවා අනේ මට ගැහුවා ගාලා ඇතුළට ඇවිල්ලා නටනවා. ඊට පස්සේ අනිත් පැත්තේ උන්න කියලා කියනවා නෑ 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 මටයි ගැහුවේ එහෙම කියලා. මං කියන්නේ මොකක් හරි නිකන් වැඩි හිටියොනක් දෙකෙන් එකක් තියෙන්න ඕනේ. පාර්ලිමේන්තු ප්‍රශ්න පාර්ලිමේන්තුව ඇතුළේ විසඳා ගැනීම තමයි ශීලාචාර ක්‍රමය. ඒක ඇතුලේ කුණුහරප කියාගෙන බැනගෙන මොනවා හරි කරගෙන හරි ඒක බේරගන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ කතා බහ කරගන්න, sannivedanaya කරගන්න, දේවල් බේරගන්න දන්න විදිහ ඒකනම්. ඒ කියන්නේ කුණුහරප විතරක් දන්නේ කෙකුට ඒ අඩෝ ඒ කුණුහරප කියන්නේ පාවු ගොඩින් බේරගනින් එහෙම නැත්නම් ඒක ටික බිලිවලට කතා කරලා බේරගනින් කියලා කිව්වට වැඩක් තියනවද නැහැ. ඒ කියන්නේ දන්නේ කුණුහරප විතරයි නෝ කුණුහරප කියන්නේ මං කියන්නේ උන් දන්නේ කුණුහරප විතරයි නෝ කුණුහරප කියලා හරි ඒක ඇතුලේ විසඳ ගන්න ඕනේ. හැබැයි මොකද වෙන්නේ? ඒක ඇතුලේ විසඳ ගන්න තරම් එහෙම ශික්ෂණයකුත් නැහැ. ඊට පස්සේ මේක අරන් එනවා එළියට. ඒ කියන්නේ එළියේ තමයි අපිට සුව පහසු කලාපය කියලා හිතාගෙන එළියට ගෙනවා. මේක එළියට ගෙනාවට පස්සේ එළිය කට්ටිය මදි නොකියන්න කෙලව ගන්නවා. මේවා වීඩියෝ වෙනවා වෙනවා ගහ ගන්නවා බැන ගන්නවා ගහන්න පයින්නවා. එතකොට අර ඇතුළට වඩා එළිය මරු කියලා හිතාගෙන හිටපු අයට නැවත වතාවක් ඇතුළේ සරණ පතන්න සිද්ධ වෙනවා. මේකේ පළවෙනිම කාරණාව පාර්ලිමේන්තු ප්‍රශ්නයක් පාර්ලිමේන්තුව තුල විසඳා ගන්න නැතුව ඒකෙන් එළියට අරගෙන ගිය එකම වැරදි. පළවෙනි වැරද්ද ඒක. කවුරු හරි ඒක සුජිත් සංජය වගේ දෙන පැත්තෙන් දෙන්නවිලා මේ වැඩේ වරද්දාගත්තේ. ඩයනා මේක මුලින් එළියට අරන් ගියත් වැරදි. රෝහණ මේක එළියට අරගෙන ගියත් වැරදි. පාර්ලිමේන්තු ප්‍රශ්න පාර්ලිමේන්තු ඇතුළේ විසඳ ගන්න පුළුවන් වෙන්නේ. රටේ උත්තරීතරම තැන කියන තැන ඇති වෙන ප්‍රශ්නයක්. එතන විසඳ ගන්න බැරි නම් ඒක විසඳ ගන්න තියෙන්නේ පාරේ නම් ඒකේ එළිය නම් පාතාල ටයිප් එකකට නම් ඒක විසඳ ගන්න තියෙන්නේ ඒ උත්තරීතරයි කියන කේ ඇති උත්තරීතරතාවයේ ඇති වැඩේ මොකක්ද කියන්නේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙනෙකුගේ වැඩේ මොකක්ද? උන් ඉන්නේ රටේ ප්‍රශ්න විසඳ ගන්න. උන් රටේ ප්‍රශ්න විසඳන්න පාවිච්චි කරන තැන තමයි පාර්ලිමේන්තුව කියන එක. හැබැයි මොකද දැන් ඇත්ත යථාර්ථ ස්වභාවය? පාර්ලිමේන්තුව ඇතුලේ රටේ ප්‍රශ්න, අනුන්ගේ ප්‍රශ්න, ආරක්ෂක ප්‍රශ්න, කෘෂිකර්ම ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න ඒවා විසඳීම තබා ඒගොල්ලෝ ඒගොල්ලෝ අතර ප්‍රශ්නයක්වත් පාර්ලිමේන්තුව ඇතුලේ විසඳ ගන්න තරම් දියුණු ශික්ෂණයක්, දියුණු විඥානයක් ඒගොල්ලන්ට නැහැ. ඉතින් උන්ට උන්ගේ ප්‍රශ්නයක්වත් පාර්ලිමේන්තුව ඇතුලේ විසඳ ගන්න බැරි නම් උන් ප්‍රත්‍යක්ෂ කරන කාරණාව තමයි උන්ට අනික් ප්‍රශ්න කිසිවක් පාර්ලිමේන්තුව ඇතුලේ විසඳන්න බෑ. ඕක තමයි උන් ප්‍රශ්න විසඳන විදිය. දැන් සාමාන්‍ය මිනිහෙක් තමන්ට පුද්ගලික ප්‍රශ්නයක් ආවම තමන්ගේ ආත්ම ගෞරවෙත් බේරගෙන තමන්ගේ රස්සාවත් බේරගෙන තමන්ගේ කීර්ති නාමයත් බේරගෙන මේ ඔක්කොම බේරගෙන වැඩ කරන්නනේ කල්පනා කරන්නේ. එහෙම නේ ටිකක් හැදිච්ච පිළිවෙලක් ඇති රස්සාවක් කරන මිනිහෙක් කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීකම කියලා කියන්නේ ලංකාවේ දින ඉහළම වැටුප් ලබන සහ ඉහළම පිළිගැනීමක් තිබෙන රැකියාවක්. එතකොට එහෙම කරන උන්ට ඒකේ ඒ ඇතුළේ විසඳගන්න බැරි නම් එතකොට ඒක ඇතුළෙන් අනික් ප්‍රශ්න අපිට විසඳලා දෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්ද? එක. ඒ අනුව මේ ප්‍රශ්න එළියට අරගෙන යන සියලුම දෙනා පාර්ලිමේන්තුව කෙරෙහි තබන විශ්වාසය පරදු කරලා තියෙනවා. ඒ කියන්නේ තමන්ටවත්
තමන් නියෝජනය කරන පාර්ලිමේන්තුව ෂුවර් නැති බව ඒත් ඒගොල්ලෝ සනාථ කරලා තියෙනවා. ඒ නිසා පළවෙනියටම විභාග කළ යුතු ප්‍රශ්නය මේක න්‍යායාත්මකව සහ මූලධර්මිකව විසඳගන්න ඕන කාරණාව ඒක. කවුද කාටද ගැහුවේ? කවුද කාටද කිව්වේ? කවුද කාටද මෙයා කිව්වේ? ඉස්සරලා කිව්වේ ඊට පස්සේ කිද මෙයා කිව්වේ ඊට ඉස්සරලා කිව්වේ මේකද අරකද ඒ ඒ සියල්ල බේරීම දෙවෙනි කොට බලලා තොපිට මේ ප්‍රශ්නේ මේක ඇතුළේ විසඳගන්න පුළුවන්කම තියෙනකොට මොන මගුලටද මේක මෙතනින් අර එළියට අරගෙන කියේ. ඒතර පාර්ලිමේන්තුව ඇතුළේ ගැන විශ්වාසයක් තියපු නැති අය සම්බන්ධයෙන් හොයන්න ඒ ප්‍රශ්න විසඳන්න අය පාර්ලිමේන්තුව ඇතුළේ අය කොමිටි දදා කොමිටි කරන්න අවශ්‍ය නැහැ. ඒ කොමිටිය ගැනත් මං කියාගෙනම යන්නම්. දැන් මේ ප්‍රශ්නේ ඇති වෙලා ඔක්කොම උනාට පස්සේ මේ ප්‍රශ්න එනවා පාර්ලිමේන්තුවට. අවිලා හුචුචු ගාලා තම තමන්ගේ අඳෝනා මං කියන්නේ ඩයනත් එහෙමයි, රෝහණලත් එහෙමයි, සුජිත් සංජයත් එහෙමයි. සුජිත් සංජය මෙමය සාමාන්‍ය දැන් ප්‍රශ්නයක් අපි මුහුණ දුන්නකොට අපි මේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්නේ අපිට පුරුදු විදිහට. ඒ අපිට ප්‍රශ්න විසඳලා පුරුදු ටිකක් නිහඬව ඉඳලා අනික් සියලුම දෙනා කියන දේවල් කන් දිහාගෙන ඉඳලා පුඩි වෙලාවක් අරගෙන ඒක ප්‍රොසෙස් කරලා ගුණ අගුණ මේ පැත්තට දාලා විසඳනවා නම් සාමාන්‍යයෙන් මේ වගේ මිනිහෙක් සෑම ප්‍රශ්නයක්ම විසඳන්නේ එහෙම. ඒ කියන්නේ ඒක නම් ප්‍රැක්ටිස් කරලා තියෙන එක. භාවිතා බහුලී කතා. නේ? නිතර භාවිත කරලා ඒක ප්‍රගුණ කරලා තියෙන එක ක්‍රමයේ එක නම්. සමහර මිනිස්සුන ප්‍රශ්න විසඳ ගන්න ගත්තාම ඒක නිකන් බල්ලෙක් ඇඟට බණ්ඩා. ගල කුණු හරප කියනවා වෙන ඔෆිස් එකේ ප්‍රශ්නයක් විසඳගත්තත් එහෙමයි පාරේ ට්‍රැෆික් ප්‍රශ්නයක් විසඳගන්න ගියත් එහෙමයි මේ මොක ප්‍රශ්න විසඳගන්න ගියත් යටි කිරියෙන් බෙරිහන් දීගෙන කුණු හරප කියා ගන්න එක තමයි ක්‍රමය. එතකොට සමහරවන් ඉන්නවා අතපය උස්සගෙන තමයි වැඩේ පටන් ගන්නෙම. ඒතර ගෑණියෙක් කට ගහගෙන එනකොට හොයිම නැත්තම් ගෑණියෙක් එහෙම්මෙන් ගහන්න පයින්නකොට ඒ තමන් සාමාන්‍යයෙන් ප්‍රගුණ කරලා තිබෙන ප්‍රතිචාර ක්‍රමය තමයි ඒ ඕනෑම අවස්ථාවක වෙන්නේ. එතකොට තමන්ගේ සම තනතුරු දරන තමන්ට උඩින් ඉන්නේ ප්‍රොටෝකෝල් අනුව ඩයනා සුයිත් සංජයට වඩා උඩින් ඉන්න කෙනෙක් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරේ ටිකක් අර සාමාන්‍ය කෙනාට අඩුත් වෙනවනේ. පොඩි නිකන් ගෙදර ගෑනිට ළමයින්ට වටේ පිටේ ගෑනුන්ට පිරිමින්ට සල්කන විදිහට නෙමෙයි ටිකක් උඩ ප්‍රොටෝකෝල් එකේ උඩ ඉන්න කෙනෙකුට ටිකක් ඒක සර බාල කරලා කිලිම් මල්ලනවා කටන. ඒ කියන්නේ ප්‍රගුණ කරපු පුරුදු කරපු ප්‍රැක්ටිස් කරපු ක්‍රමය තමයි. සහ ඩයනාටත් මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුව තුළ විසඳගන්න පුළුවන්කම තියෙනකොට ඩයනා මේක අතිශය කැත විදිහට අප්‍රසන්න විදිහට මේක එළියට ඇවිල්ලා ඩයනාට වුමනා උනේම මේ තත්ත්වය නිර්මාණය කරගන්න මේ සිටුේෂන් එක ක්‍රියේට් කරගැනීම වෙනුවෙන් තමයි ඩයනා සෑහෙන මහන්සියක් දරුවේ. ඩයනා දන්නවා සුජිත් සංජය කියන්නේ මොන පන්නේ එකෙක්ද, රෝහණ කියන්නේ මොන ජාතියේ එකෙක්ද. ඒක ඩයනාත් එක්ක එකක් මිත්‍යාස් වගේ මිනිහෙක් ඔය වගේ ගැටලුවකට කිසිසේත්ම යන්නේ නැහැ. ඉමිතිහාසට ගුණ හරපෙන් බැන්නත් ඉමිතිහාස් අඩෝඹ වරෙන් ඵලයන්වත් කියලා කියන මිනිහෙක් නෙමෙයි මම කිය උදාහරණයක් ඇරෙට ගත්තොත්. එතකොට එහෙම මොකක් හරි යම් හෝ අනවබෝධයක් පාර්ලිමේන්තුව තුළ ඇතුළත් තිබුණත් ඩයනා ඉමිතිහාස් බාකිරුවගේ මාකරුවගේ මිනිහෙක් එක්ක එළිය මෙහෙම එල්ලෙන්න යන්නේ නැහැ. මොකද ඩයනා දන්නවා එහෙම කරලා තේරුමක් නැහැ. මොකද ඉමිතිහාස්ට මොනවා කිව්වත් ඉමිතිහාස් ඇවිල්ලෙන්නේ නැහැ. ඉමිතිහාස්ට ගුණ හරප කියලා අරවා කියලා මේවා කියලා උඩ පැන්නා නිකන් hina වෙලා හරි හොඳයි මන්ත්‍රීතුමිය හොඳයි අමුතුමිය වගේ එකක් කියලා යනවා. ඒ කියන්නේ ඒ ක්වලිටි එක. එතකොට ඩයනා ඒ වගේ අයත් එක්ක එල්ලෙන්න යන්නේ නැහැ. ඩයනාට ඕනේ මේ කොක්ක තමන්ගේ කොක්කට සෙට් වෙන එකෙක් එක්ක දාගන්න. හොඳට ඉව අල්ලලා කොක්ක දාගත්තා රෝහණත් එක්ක. ඊට පස්සේ සුජිත් සංජයට රෝහණට හැම ගේම කෝල් කරනකොට රෝහණ නිකන් එහෙම ඒ පන්නේ චෝදනාවක් නැහැ. නිකන් කටෙන් එහෙම මෙහෙන් ගහනවා විතරයි. පොඩ හැරලා බලනකොට නිකන් අර ඊට වඩා පොඩක් ඇග්‍රසිව් වගේ උත් එක්ක පැටලෙන්නේ නැව ඌ ගන්නවා. තොබ්බඩු කොමිටියක් දාලා තියෙනවා මේ ගැන හොයන්න කතානායක ඇවිල්ලා නිකන් කම්පාත් කරගෙනගෙන මම මේ ගැන හොයන්න කොමිටියක් දැම්මා. සභාපති අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායක. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය හා ගරු රෝහණ බණ්ඩාර ගරු සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීතුමන්ලා අතර සිදුවයි කියන කියා මා වෙත දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳ විමර්ශනය කොට වාර්තාවක් මා වෙත කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කතානායකතුමාගේ සභාපතිත්වයෙන් මහසඳන් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් මා විසින් පත් කරන ලද බව මෙම සභාවට දැනුම් දෙමි. සභාපති ගරු අජිත් රාජපක්ෂ මැතිතුමා, සමාජික ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, අශික්ෂිත ක්‍රමය ගැන
විමසන කමිටුවට දාලා තියෙන කවුද? අඩු පාර්ලිමේන්තුවේ ප්‍රශ්නේ එළියේ විසඳගමු කියපු ශමල් රාජපක්ෂ. ඒතරේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නේ එළියේ විසඳ ගැනීම නිකන් නරකයි වගේ එකක් කියයිද ශමල් රාජපක්ෂ? අර ජමල් නම් කියයි ජමල් මැරලා ඉපදිලා වගේ කියයි. ඒතරේ එහෙම ඉතිහාසයක් තියෙන කෙක්ට මේ වගේ කාරණාවක් විභාග කරන්න. මෙහෙමයි. දැන් මිනිසුන්ට සමහර ලාවට තියෙනවා දූෂණ වංචා ආක්‍රමිකතා වෙන ප්‍රශ්න ඒවා එළියේ ප්‍රශ්න. හැබැයි මේ වගේ එකක් පාර්ලිමේන්තු කමිටුවකට දාන්න පුළුවන් ඒ ඒකත් එක්ක ඍජු සම්බන්ධයක් නැත්තම්. දාලා කියන්න පුළුවන් එන. ඌ එළියේ මොන සෞතු චරිතයක් වුණත් පාර්ලිමේන්තුවේම හතර පහ දෙනෙක් හොයනකොට එහෙම දාන්න පුළුවන්. තුන්ස එළිය අවුල් වුණාට කමක් නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ ඇතුළේ පොඩි ක්වොලිටියක් තියන් ඉන්නෝනේ. මෙන්න මේක අහලා කියනවා අපිට මොකක්ද උනේ කියලා කියලා. හැබැයි දැන් අජිත් රාජපක්ෂගේ චමල් රාජපක්ෂත් කියන දෙන්නගෙම මොකද්ද තියෙන උල. ඒ දෙන්නම මේ පාර්ලිමේන්තු ක්‍රමය මේ පාර්ලිමේන්තුවේ තියෙන ලස්සන විධික්‍රමය උල්ලංඝනය කිරීම පිණිස අවභාවිත කිරීම පිණිස ඒක කෙලෙසීම පිණිස ආසන්න අවුරුදු 3ක කාලයක් ඇතුලේ ඉහළින්ම 10ක වෙච්ච දෙන්නේ. ඊට පස්සේ දාලා තිනවා රමේෂ් පත්‍රේට එහෙම ලොකුවට කියන්න තරම් වරදක් නැහැ. අනිත් පැත්තෙන් ගාන්ත කරුණාතිලකයි මේ ඉමිතියාස් පාකිර්මා කරුයි දාලා තිනවා. දැන් හරියම කතානායක කෙනෙක් නම් ඔය ලංකාවේ දේශපාලන ප්‍රශ්න හුඟකට බලපාපු ඇත්ත හේතුව ඔය කතානායක කියන මැදපුටුවේ ඉඳගෙන ඉන්න ජොකියාගේ තියෙන අර ඩයනා රෝහණ බණ්ඩාරට කිව්ව ක්‍රමේ ප්‍රශ්නේ. දේශපාලනිකව එහෙම තියෙන ක්‍රමේ ප්‍රශ්නේ. හේතුව මොකක්ද? කතානායක කියලා කියන්නේ සුවිශේෂී තනතුරක්, සුවිශේෂී වරප්‍රසාද තියෙන, සුවිශේෂී බලතල තියෙන තනතුරක්. දේශපාලනික ප්‍රශ්න හෝ සමාජ ප්‍රශ්න මොනවා හරි එකක් පාර්ලිමේන්තුව ඇතුළේදී හෝ පාර්ලිමේන්තුවෙන් පිටත පාර්ලිමේන්තුවට සම්බන්ධ රාජ්‍ය පාලනයට සම්බන්ධ ඉතා තීරණාත්මක දේවල් සම්බන්ධයෙන් තීන්දුව ගැනීමේදී කතානායකට සැලකිය යුතු කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන්. සහ ඉෂ්ට කරන්න වෙනවා. හැබැයි මේ වර්තමාන කතානායක මහින්දයාපා අබේවර්ධන කියන ජොකියා ගේ තියෙන අර ඩයනා රෝහණ බණ්ඩාරට කිව්ව කතාවේ තියෙන ක්‍රම දේශපාලනිකව පෙන්නුම් කිරීම සහ සෑම තීන්දුවක් ගැනීමටම පෙර දිනේෂ් ගුණවර්ධන දිහා, මහින්ද රාජපක්ෂ දිහා, බැසිල් දිහා මේව හැරලා බලන්න. ප්‍රසන්න රණතුංග මොකද කියන්නේ? ප්‍රසන්න මෙහෙම කිව්වත් හරි අපි ඒක මේ අනුමත කරනවා. ඔබතුමාට ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රසන්න කිව්වොත් හරියන්න. ඔළුව මේ මෙහෙම එල්ලුවොත් කියනවා. නෑ ඔබතුමාට ප්‍රශ්න අහන්න දෙන්න විදිහක් නෑ. ඉඳ ගන්න වෙලා ඉවරයි. 10 මාරට වෙලා ඉවරයි. එහෙම ඉවරයි. එතකොට ඒ සිග්නල් එක තියෙන්නේ ඒ පැත්තේ. ඒ පැත්තෙන් රතු වැටුනොත් රතු, ඒ පැත්තෙන් කොළ වැටුනොත් කොළ. එහෙම එකෙක් මැදපුටුවේ ඉඳගෙන තමයි මේ නාඩගම නටමින් සිටින්නේ. දැන් පාර්ලිමේන්තුවේ මීට කලින් ඇති වෙච්ච විනය කඩවීම් හෝ කුණු හරප කියාම් හෝ වෙන ගහබැන ගැනීම් හෝ මොකක් හෝ සම්බන්ධයෙන් හරි නිශ්චිත ඍජු තීරණ අරගෙන පක්ෂපාත බලන් නැතුව ක්‍රියාමාර්ග ගත්තනම් එහෙමනම් සරත් ෆොන්සේකාට එළියට වරෙන් ගහගන්න කිව්ව එක සම්බන්ධයෙන් චමල් රාජපක්ෂට පියවරක් අරගෙන දඬුවමක් දීලා අවවාද කරලා මොකක් හරි පියවරක් අරගෙන තියෙන්න ඕනේ. ඒවා ඉතිහාසගත වෙනවා. History records. එහෙම වුණාම තව එකෙක් නැගිටලා කියන්න බයයි අඩු එළිය වරෙන් එළිය බේරගමු කියලා. එයි. එළිය බේරගන්න ගියේ උන්ට දඬුවම් දීම පිළිබඳ ඉතිහාසයක් පූර්වාදර්ශ තියෙනවා. එවැනි පසුබිමක ආයෙ එකෙක් නැගිටලා ඒ කතාව කියන්නේ නැහැ. මේ කතානායකයා මෙතන වාඩි වෙලා ඉන්න. මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැහැ. මම අනුමත කරනවා කියන්න මයික් එක දෙන්න මයික් එක දෙන්න මයික් එක දෙන්න මයික් එක ගන්න මයික් තමුන්නාංශයට පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ මමයි අප සියලුම තමුන්නාංශයේ තීන්දුව අපි මේ ඇස්කින් මේගේ ඒ ඒ ඒ ඒ පොත්වල තිබෙන කරුණු සලකල බලන තමයි කටයුතු කරේ. මොකද්ද කියලා අහන්නේ? තමුන්නාසර දුන්නේ නැද්ද මේකට එන්න? පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ නැද්ද? අහගන්නේ මොකද්ද ඇයිසේ? මේ බොරුවට තමුසේ හයිය පෙන්නන්නේ. බොරුවට බොරුව තමුසේ එකෙක් ගෑණියෙකුට කුණුහරපෙන් බැන්නම එහෙම නැත්තම් ඩබල් මීනින් කියලා දෙපිට කැපෙන කතා කියලා කුණුහරප කියලා එහෙම පාර්ලිමේන්තු වරප්‍රසාද හරි මොනවා හරි මේ බක්ක
ඒවා මේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා ඒවට මුවා වෙලා කරන ඒවා නෙමෙයි. උන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද තිබ්බත් එකයි නැතත් එකයි උන්ගේ සාමාන්‍ය ස්වභාවය. පෙන්නුම් කරලා එක ගෑණියෙකුට බැන්නම ඒක නිකන් ඤම් පැචන් ගාලා ඒක ගොඩින් බේරලා එහෙම වුණාට පස්සේ තව එකෙක් බලනවා නේ අර අරූට අර හොඳ පදේ කියලා බැන්නා. මුකුත් තුන්නේ. ඊට පස්සේ සුසිල් ප්‍රේමජාන්තම රෝහිණී කවිරත්නට කුණුහරුපෙන් බයිනෝ. සුසිල් එකට සමාව ගන්නවා පාර්ලිමේන්තු ඇතුලේ. හැබැයි එම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නෑ. එතකොට දැන් ආණ්ඩුවේ වුන් කාන්තා අයිතිවාසිකම් හරි මොනවා හරි ඒවා උල්ලංඝනය කරනකොට ඒවට හරිම ලිහිල් පිළිවෙතක්. ඒවා සාමාන්‍ය ඒවා human errors වගේ ගොඩට සලකලා ඒවා සැහැල්ලුවෙන් හැල්ලුවෙන් බේරනවා. දැන් මේ ප්‍රශ්නේදී රෝහණලට සුජිත් සංජයලට මේක විත්තියට හේතු කරලා ගේම දෙන්න හදන්නේ. මෙහෙමයි. රෝහණලා සුජිත් සංජයලා මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕන නිසා රෝහණලට සුජිත් සංජයලට රෝහණට කෙසේ වෙතත් සුජිත් සංජයට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඩයනගමගේට අනිවාර්යයෙන්ම දඬුවමක් දෙන්න ඕනේ. දැන් මේ ආටක නාටක බලාගෙන ඉන්නකොට කතර දිතුඹුණ ඊ අනේද පාර්ලිමේන්තුව ඊ යතම පාර්ලිමේන්තුව කියලා කියන්නේ මොකක්ද ලංකාවේ? කො ලෝකේ ඕනම තැනක පාර්ලිමේන්තු ක්‍රමය කියන්නේ මොකක්ද? ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සමාජ පැතිකඩ. දැන් ඩයනට අපි ඡන්දෙ දුන්නේ කියන්නපා. ඩයනා ගමගේ ජාතක ලැයිස්තුවේ 29 දෙනා අතරට දාලා තිබුණා. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසගේ ලැයිස්තුවේ සජිත් ප්‍රේමදාස රංජිත් බන්දුම් බණ්ඩාරයි ලැයිස්තුව හැදුවේ ජාතක මේ සමගි ජන බලවේගයේ. එතකොට ඒ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසයි රංජිත් බන්දුම් බණ්ඩාරයි හදපු ලැයිස්තුවෙන් තමයි සුජිත් සංජය පෙරේරත් රෝහණ බණ්ඩාරත් ඩයනා ගමගේත් ඔක්කොම පාර්ලිමේන්තුව ආවේ. ඇවිල්ලා ඒ පත්‍ර ඡන්ද දෙනකොට ඒ කියන්නේ නිල නොවන විදිහට අනුමැතිය ලබා දෙනවා මේ 29 දෙනා අතරින් ඒ හම්බෙන ඉලක්කමේ ප්‍රමාණයට අදාළව සභිකයින් මන්ත්‍රීවරුන් හැටියට නම් කරලා යවන්න. ඒතර නිකන් අපි ඡන්දෙ දුන්නේ අපි ඡන්දෙ දෙන්නේ නැත්තම් අපි අනුමතරම කියන්න ඕනේ මේ ජාතික ලයිස්තුවට අපි විරුද්ධයි. මේ ජාතික ලයිස්තුව වෙනස් කරේ නැත්තම් අපි ඡන්ද දෙන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ නේ. ඒ ජාතික ලයිස්තුවටයි ඒ ඩිස්ත්‍රික් ලයිස්තුවටයි ඔක්කොටම තමයි ඡන්ද දෙලා තියෙන්නේ. ඒ නිසා එයා අපේ ඩිස්ත්‍රික්කේ නෙමෙයි, මෙයා අපේ ඩිස්ත්‍රික්කේ නෙමෙයි, මෙයා ජාතික ලයිස්තුවේ, මෙයා අරහෙ මෙහෙ කියලා කිසිම කෙනෙකුට වගකීමෙන් නිදහස් වෙන්න බෑ ලංකාවේ ඡන්දදායකින්ට. මේ ඉන්නේ ලංකාවේ දේශපාලනයේ නියෝජනය කරමින් ඉන්නේ ලංකාවේ සමාජයේ පැතිකඩක්. සහ මේ අර මම දාපු මම කියපු චොකා දාපු කොමිටිය පිළිබඳ ප්‍රශ්න. ඔය චොකා නායක කියන නම එන්නෙත් ඔය ආශ්‍රිත දිනවල මම කතානායකට චොකා නායක කියන්න පටන් ගත්තා. මොකද කතානායක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හරි මොනවා හරි මොන මගුලකටවත් වඩා වැඩියෙන් පාර්ලිමේන්තුවේදී කතානායකවරයා පෙනී සිටිය යුතු සියල්ල පැත්තකින් තියලා පාර්ලිමේන්තුවේදී කතානායක චොකා වෙනුවෙන් පෙනී ඉන්න ගත්තම තමයි මම කතානායක නෙමෙයි චොකානායක කියලා. අදටත් ඌ කතානායක නෙමෙයි චොකානායක. මේ දැන් ඔය කොමිටිය. ඒ කොමිටිය කවුද ඉන්නේ? ආණ්ඩුවේ තුනයි විපක්ෂ දෙකයි. සහ ඒ කොමිටියට දාලා තියෙන සියලු දෙනා ඒ ගැටුමේ පාර්ශවකරුවන්ගේ කුමන හෝ කඳවුරක් නියෝජනය කරන අය. සහ පිරිමි පස් දෙනෙක් දාලා තියෙනවා කොමිටියට. දැන් නාඩි වැටෙන එකෙක් නම් මේ ප්‍රශ්නේ හරියට විසඳන්න උවමනාවක් තියෙනවා නම් අවංක උත්සාහයක් නම් දරන්නේ මේකට මොන වගේ එකක්ද කරන්න පුළුවන්කම අඩුම තරමේ මේ ප්‍රශ්නේ මේක ඇතුළු විසඳ ගන්න පුළුවන් නම් එකක් මේ ගෑනු ප්‍රශ්නයක්. ඒ කියන කාන්තාවන් සම්බන්ධ ප්‍රශ්නයක්. මේ කාන්තා අයිතිවාසිකම් මරෝ මේවා සියල්ල සමග සම්බන්ධ වෙන කතාවක්. අනිත් පැත්තෙන් මේක දේශපාලන පක්ෂ දෙකක කණ්ඩායම් දෙකක් අතර ඇති වෙන ප්‍රශ්නයක්. එතකොට මුලින්ම නිකන් න්‍යායක් හැටියටම කරන්න ඕනේ එක මොකද්ද? මේ ප්‍රශ්නේ විසඳීම මේ නඩු අහන වැඩෙන් අර ඒ සම්බන්ධිත ප්‍රධාන පක්ෂ දෙකම පැත්තකින් තියන්න පුළුවන් තියලා ඕකට ජාතික ජන බලවේගයේ TNA එක මුස්ලිම් කොංග්‍රස් ඊට පස්සේ තව තව දේශපාලන පක්ෂ ඉන්නවා. ඒතර ඒ දේශපාලන පක්ෂ වලින් නියෝජනය කරමින් තමයි කමිටුව දාන්න ඕනේ හරියට කමිටුවක් දානවා නම්. සහ ඒ වගේම මේ ගෑනු පිරිමි ප්‍රශ්නයක් කාන්තා අයිතිවාසිකම් පිරිමි අයිතිවාසිකම් වගේ ප්‍රශ්නයක් විසඳන්න. ඒතර ඒ පිළිබඳව යම් සංවිඥානික භාවයක් තියෙන සය පිළිබඳ උනන්දුවක් තියෙන එහෙම මධ්‍යස්ථව මේ සම්බන්ධයෙන් මධ්‍යස්ථ තීන්දුවක් දෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. අඩුම තරමේ කාන්තාව දෙන්නේ බහුතරයෙන් කියන්නේ පහක් දානවා නම් දෙකක්වත් කාන්තාව දාන්න ඕනේ. එළියේ කාන්තා නියෝජනය ගැන කතා කරනවා, කාන්තාවන්ට සමතනද නිසිතනද මොකක්ද එකක් ගැන කතා කරනවා, නිකන් ගෑනු වීම නිසා ගෑනුන්ට ලොකු ප්‍රශ්න වෙනවා කියලා කතා කරනවා. එහෙම ඒ එමගින් නිර්මාණය වෙච්ච ප්‍රශ්නයක් විසඳීම පිණිස චොකා කමිටුවක් දානවා. පිරිමි පස් දෙනෙක් ඒක ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. කෙලින්ම විෂයගත කරුණ
නඩුවක් හැටියට විභාග කරන්න සදාචාරාත්මක අයිතියක් නැති වුන් දෙන්නේ. දඟු කමිටුවට සුමන්ත්‍රම් වගේ මන්ත්‍රීවරයෙක්, හර්ණිය මෘසූර්ය වගේ මන්ත්‍රීවරියක්, සුදර්ශනි ප්‍රනන්ද පුල්ලේ වගේ මන්ත්‍රීවරයෙක්, මන්ත්‍රීවරියක්. ඊට පස්සේ ප්‍රව් වකින් වගේ කෙනෙක් එක පැත්තකින් අරගෙන සහ තව කවුරු හරි කෙනෙක් මේකට සම්බන්ධ කරගෙන කියන මැදිස්ත කෙනෙක්ව අරගෙන ඇවිල්ලා. මගේ මැදිස්ත කියන්නේ එහෙම මැදිස්ත මිනිස්සු නෑ පාර්ලිමේන්තුව ඇතුළේ ඒගොල්ලෝ දේශපාලන පක්ෂයක් තියෙනවා. නමුත් මේ ගැටුම හා සම්බන්ධ කරනකොට මේ පැත්තත් නෑ මේ පැත්තත් නෑ මේ 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 ප්‍රශ්නේ හරියට විශ්ලේෂණය කරගන්න පුළුවන් හතර පහ දෙනෙක් දාලා මේ කමිටුව දාන්න ඕනේ. මේ කමිටුවම කෙලින්ම මේ කමිටුව දාන එකෙන්ම තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. සහ ඩයනට අනුකම්පා කරන්න එක පැත්තකින් දැන් ලංකාවෙත් ලෝකෙත් උඟාක් තැන්වල මේ ප්‍රශ්නේ තියෙනවා. ගෑනු සමහර කාන්තාවන් ඉන්නෝ මේ නිකන් කාන්තාවක් වීම ඕනෑම කොක්කක් දමා ගැනීමට තියෙන අයිතිවාසිකමක් වගේ විශ්වාස කරන අය. මං කියන්නේ මේ හැමෝටම අදාළ එකක් නෙවෙයි. ඒගොල්ලෝ ගිහලා මුලින් ගේම කෝල් කරගන්නවා. එහෙම කළා නිකන් යාර ඉල්ලගෙන කනවා කියලා කියන්නේ. මං කියන්නේ එහෙම ඉල්ලගෙන කන්න ගියත් අත තියන්න පිරිමින්ට අයිතියක් නැහැ. පිරිමින්ට අයිතියකුත් නැහැ. ගෑනුන්ට අයිතියකුත් නැහැ. ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගැනීමේ ක්‍රමයක් තියෙනවා. ඒතර ඒ ක්‍රමයේ විසඳා ගැනීමෙන් පිට ප්‍රශ්න විසඳන්න යනවා කියලා කියන්නේ ගෑනුද පිරිමිද ඒවා අදාළ නැහැ. ඒවා සම්බන්ධයෙන් වෙනම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. දැන් මෙතන වෙන්නේ මෙතන නිකන් ගේම කෝල් කරගෙන කෝල් කරගෙන කෝල් කරගෙන ගිහිල්ලා අනිත් පැත්තෙන් ප්‍රතිචාර දක්වනකොට බෙරිහන් දෙන්න ගන්නවා. මෙන්න ගෑනුන්ට කතා කරන විදිය මෙන්න ගෑනුන්ට ගහන්න වෙනවා আদি වශයෙන්. ඒ නිසා සියලු කාන්තාවන් මුලින්ම කරන්න ඕනේ වැඩේ තමයි මේ ස්ත්‍රීත්වය මේ ගෑනුකම කියන එක නිකන් පලිහක් හැටියට පාවිච්චි කරමින් Tamanගේ නානා ප්‍රකාර වූ තක්කඩි වමනාවන් ඉෂ්ට කරන්න ගන්න හදන වෑයම පරාජය කරන්න කාන්තාව එකතු වෙන්න ඕනේ. මම කියන්නේ ගෑනුකම විකුණගෙන කන එක නවත්තන්න. ඒකට විරුද්ධව ගෑනු ටික එකතු වෙන්න ඕනේ පළමුව. ඒක දැන් ඒක ඒක පිරිමින්ට එහෙම ඔය අයිතිවාසිකම් මනම් මනම් කතන්දර ප්‍රශ්න නැහැ. ඒ නිසා ඒක පාවිච්චි කරන එක මොකද ඒක ඔක ඔහොම ගියාම ඊට පස්සේ ඇත්ත කාන්තාවකට ඇත්ත අසාධාරණයකදී ඇත්ත අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නකදීත් සමාජය කියන්න ගන්නවා මේ ගෑනු ඕම්මනේ මොකක් හරි කොක්කක් දාගෙන නිකන් කොක්ක වැටලුනහම ගෑනු ගෑනු කියලා කෑ ගහනවා කියලා. ඒක අතිශය නරකයි සාමාන්‍ය ස්ත්‍රීන්ට, සාමාන්‍ය ගෑනුන්ට, සාමාන්‍ය කාන්තාවන්ට. ඒ නිසා ඒ ගෑනුකම කියන එක පලියක් හැටියට පාවිච්චි කරගෙන තක්කඩි වැඩ කරන එක නතර කරන්න අනිවාර්යයෙන්ම කටයුත්තක් කරන්න ඕනේ. සහ ඩයනා කොහොමත් පොඩි ආතතියක ඉන්නේ. හේතුව තමයි ඔය 18 වෙනිදා තමයි තීන්දුව දෙන්න තිබ්බේ මන්ත්‍රීකම සම්බන්ධයෙන්. එතකොට දැන් ඒ තීන්දුව දෙන එක 31 වෙනිදාට කල් දාලා තියෙනවා මේ කවුද රැකවගේ නෙමෙයි මේ අභියාචන අධිකරණ සභාපති. මේ එතකොට දැන් මෙහෙමයි. ඒ කියන්නේ සමහර මේ තියෙනවා අර පිටකවරේ බැලුවම පොත ගැන හිතාගත්තකිනේ. දැන් උදිනවා හවලා එහෙම හිතන්න පුළුවන්. එතකොට 31 ගැන නම් මං හිතන්නේ ඩයනට එහෙම ලොකුවට බය වෙන්න අවශ්‍යයි කියලා. නමුත් පොඩි හරි තිගැස්මක් හිතේ ඩයනාගේ ඇති. ඒ නිසා ඒ සමගම ඒ නිසාම පොඩි ආතතික තත්වයකුත් නිර්මාණය වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. අපි අභියාචන අධිකරණ දිහා බලාගෙන ඉන්නේ ඒ තීන්දුව සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ. සා ඒ තමන් නෙළමෙන තීන්දුව සාධාරණීකරණය කිරීම සඳහා මොන වගේ කතාවක්ද අභියාචන අධිකරණේ කියන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඩයනාගේ වාසියට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩයනාගේ අවාසියට වෙන්නත් පුළුවන්. නමුත් මොක වුණත් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි අවධානයෙන් බලාගෙන ඉන්නේ. පාර්ලිමේන්තුව කියලා කියන්නේ ඕගොල්ලෝ පත් කරලා යවපු මම අන්තිමයකට ඡන්දෙ දුන්නේ මේ ඕගොල්ලෝ අපි පත් කරලා යවපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නේ ඕගොල්ලෝ අපේ කට්ටිය එකතු වෙලා කරපු තෝරා ගැනීම තමයි ඔය ඉන්නේ කොයි කවුරු කවුරු. ඒ නිසා මේ ඕගොල්ලෝ අපි ජීවත් වෙන සමාජෙම මතු වෙලා ආපු අය කරේ ගිහින් ඉඳෝපු තැන තමයි පාර්ලිමේන්තුව කියලා කියන්නේ. එතකොට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරන කියන දේවල් සම්බන්ධයෙන් වගකීමෙන් නිදහස් වෙන්න කිසිම ඡන්දදායකයෙකුට ඡන්ද දැම්ම හරි නැතා හරි උන්ට ඡන්ද දැම්ම හරි උන්ට ඡන්ද නොදැම්ම හරි එහෙම ලොකු නිදහසක් නැහැ අත්‍තරම. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඡන්ද දීලත් නැත්තම් ඒගොල්ලන්ට ඡන්ද දීලා නැත්තම් ඒ ඡන්ද දීලා නැත්තම් නෙමෙයි ඒගොල්ලන්ට ඡන්ද දීලා නැත්තම් ඡන්ද දීලා නැත්තම් ඒක කිසිම මේ නිදහස් වෙන්න බෑ අත්‍තරම. ඒ කියන්නේ අපි නම් කාටවත් ඡන්ද දුන්නා නේද? ඒක කාටවත් ඡන්ද දුන්න නැති හින්දා තමයි රොඩු බොරුළු ඔක්කොම ටික පොල්ලි ටික පාවිලා පාර්ලිමේන්තු යනවා. ඕගොල්ලෝ මාර සිරා තීන්දුවක් නම් ගන්න. ඒ සිරා තීන්දුව පාර්ලිමේන්තු මැතිවරණ වෙලාවේ ගන්න ඕනේ. කියන්න ඕනේ මගේ තෝරා ගැනීම මේක. එකේ කුටවත් දෙන්නේ නැහැ බං කියලා ඉතින් දෙක කුටවත් දුන්නේ නැහැ කියලා අවුරුදු පහ පහ බැන බැන ඉන්න එක. ඒක 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 නියම පිරිමිකම හෝ නියම වැඩිහිටිකම. ඒක නියම ගෑනුකම නෙමෙයි. ඒක නියම ඡන්දදායකකම නෙමෙයි. ඒ නිසා කවුරු හරි
makanya vidha hetu nisa manusia chanda daanna beri unna wenna puluwa namuth nikan ara nikan hena hena gemmadi api nam denna ne machan kaatawat eken api nam machan kaatawat denna kiyanne ubala oneke thora ganilla api umbala e un yadate palane wenna kemathi kiyana eka ethurin pat kar ehema e pat kar gattara passe aanyam pachan ganna ba attrama habe api chanda deela deena ona kawuru hari kenekuta api ape wage hima ishta keruwa mama mama chanda dunna eka sambandhen mata ehema dukak naha Mama mata keran pula mau pergi makan, mata keran pula ikut mau tidur, mangai cantik mau datang, kan? Mangai ke dalam, ya baik. Saat ini saya banyak terakuisin kerapu karung, samasta mesin winda bi mana, tapi praja tantra wadi kila kian, kila hita ada agen, inda, benar. Insa me, oh sama aja mampu, sama aja mesin itu orang agak takkan dah, tapi parlemen itu nih urusan ekar, ini, me bahu ruko alam parlemen, kami wilayah me, bayi nih itu orang, gahan nih itu orang, kaya gahan nih itu orang, tanggal kan nadi serhat kila kian, Mage daya tulu sielu dina ge tora ge ni me prati pale yaka api e ashwa de bukti midi min inna wakil. Eka tama et. Api dura kata nata nasis tunai hatsi hatalis nama e hata hayanu nama e hata paha. Api email bharatati.fr@gmail.com. Channel leka metek subscribe kala natam subscribe kara nikla pi buta rada na kara nua. Sahai wage men. Api patreon samuhi ke sama aji ke ekmen kemet takti beru. Nampai diri kan mane kati te ikut wen kemet takti beru. Apa sama ke ikut wen Patreon link-nya ketiba nama description field-nya. Ingin nggak piaya dosa kehambemu.